IMF මුදල් ලැබිච්ච එක ගැන අපි සන්තෝෂ වෙනවා විපක්ෂයක් විදිහට ඒ මුදල් ලැබිය යුතුයි අපි මේ ඉන්න තත්ත්වෙත් එක්ක. ඒ ගේන නීති ටික හරියට ඔවුන් ගේන රෙගුලාසි වලට හරියට මේ රටක් විදිහට අපි හිසනවල ඒ වැඩ කටයුතු ටික කරොත් තමයි ඉදිරියේදී අපි ගැන ඔවුන් බලන්න කියන එකනේ කියන්නේ. ඉතින් ඒ නිසා මං හිතනවා රනිල් වික්‍රමසිංහ මං අද රාජපක්ෂ කියලා කියන්න නිකන් මොකද්දත් වගේ ඉතින් මොනා වුණත් ඉතින් අපි වැඩක් කරා කියලා කියන්නේ වැඩේ කෙරුණද නැද්ද කියලා අපි තීරණය කරන්නේ මොකද මේ වෙලාවේ අපි ඇත්තටම විපක්ෂයක් විදිහට සතුටු වෙන්න ඕනේ අපි මේ වැටලා ඉන්න අමාරුවෙන් මේ විදිහට ඔව් එකග කරගත්ත එකම IMF එකෙන් අපිට මුදලක් දෙන්න ඔහු එකග වෙච්ච ඔවුන් එකග වෙච්ච එකම අපි මොකද මම හිතන්නේ ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අපි මම හිතන්නේ ප්‍රදා පළවෙනි වටේ සාකච්ඡා කරේ අපිට අවුරුද්දක් ගියා ඒ සාකච්ඡා ඔක්කොම ඉවර වෙලා මම හිතන්නේ ඊයේ රාත්‍රියේ ලංකා වේලාවෙන් තමයි ඔවුන් කොමිටිය විදිහට තීරණය කර අපිට මේ මුදල් ලබා දෙනවා කියලා. ඉතින් අපි රටක් විදිහටත් විපක්ෂයක් විදිහටත් අපි ඔහුට ගරු කරනවා මේ ලබාගත් සහයෝගයට. හැබැයි මෙතනින් එහාට ඔහු රටේ ජනාධිපති විදිහට අපිට තියෙන මට තියෙන ගැටලුව තමයි අර IMF එකේ ඉන්න උදවිය උනත් දන්නවා රට විනාශ කරපු හුරු කණ්ඩායමක් එක තමයි ඔහු ඉන්නේ කියලා. හැබැයි ඔහුට තනි පුද්ගලයෙක් විදිහට විශ්වාස කරලා විදිහට වෙන්නත් පුළුවන් සමහරට IMF එකෙන් මේ වගේ මුදලක් වෙන් කරන්න නැත්තේ ඔහු යමක් කරයි කියලා හිතලා. ඉතින් ඔහුට මේ වැඩේ කරන්න වෙ පුළුවන් වේද කියලා පොඩි අවිශ්වාසයක් තියෙනවා. ඒ වගේම පුද්ගලියෝ ටිකක් පරණ පුද්ගලියෝ ටිකම වට කරගෙන ඉඳලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඉදිරියේදී විශේෂයෙන්ම ඔවුන් ගෙනලා තියෙන ඒ කොන්දේසි වලට හිස නවල රටක් විදිහට අපි කටයුතු කරොත් අපිට මේ ගමන හරියට යන්න පුළුවන්. හැබැයි වැඩිදිරි මේකේ ගැඹුරුතාවය මං හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වටේ ඉන්න දෙන්නේ තුන් දෙනෙක්වත් දන්නව ඇති කියලා. දැන් මේකත් සෙල්ලමට අරගෙන ওই වටේ ඉන්න කට්ටිය අර පරණ විදිහටම මේ කටයුතු කරන්න ගත්තොත් එහෙම මේක අමාරු වෙයි කියලා මට හිතෙනවා.